constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. දෙවෙනිට නැගෙනහිර දෙසින් කිලෝමීටර් 950ක පමණ දුරින් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති මේ අඩුපීඩන කලාපය ඉදිරිපැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු පෙන්눔 කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ පද්ධතිය ඉදිරි දින 3-4 තුළ බටහිරට බරව වයම දෙසට ගමන් කරමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා උතුරු තමිල්නාඩු සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළට ළඟාවන උතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව ඉදිරි දිනවලදී මේ පද්ධතිය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දෙවෙනි තරමක් ආසන්නයෙන් ගමන් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් එම මුහුදු ප්‍රදේශවලත් තද සුළං පැවතිය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනට කිලෝමීටර් 200ක් ඔබ්බෙන් ඊසාන නැගිනිහිර සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 90ත් 100ත් අතර අගයක් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කංකසන්තුරේ දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද විටක පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර අගයක් දක්වා වැඩි විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ප්‍රකාශිත කාලගුණ අනාවේගයත් සමග ප්‍රදේශ කිහිපයක ධීවරයින් අද මුහුදු යාමෙන් වැළකී සිටියා. බෝට්ටු ගොඩක් යන්නේ කවුරුත් රස්සාවේ. අම්බ කරගන්න විදියක් නැහැ මේ හුලංගින්ද. තවත් කුමාරුවක් එනවා කියලා දිනවා. ඒකින්ද ඉවිනකාවත් බොහොම අමාරුයි. කෙසේ වෙතත් ගාල්ල ප්‍රදේශයේ ඇතම් දීවරයින් සුපුරුදු ලෙස දීවර කටයුතුවල නිරතව සිටිනු දක්නට ලැබුණා. යන්න එපයි කියලා දිනවා ඉතින්. මොනව කරන්නේ ඉතින් රස්සාව කරන්නත් එපා. ගිහිල්ලත් බෑ වගේ ගිහිල්ලත් බෑ. නොකිය ඔබට කියන්නේ. ඔව් දැන් එදත් අපි යන්න ඉතින් කුණාඩුව ගන්න දවසේ. පාන්දර යන ඉඳ තමයි අවුල් නැත නැත්නම් අපි පව් වෙනවා. පාන්දර යන නිසා. මේ අතර දෙවිනුවර පුරාණ දීවර වරායෙන් ඊයේ පස්වරුවේ මුහුදුගිය දීවරයෙන් දෙදෙනෙකු සිටි යාත්‍රාවකට අකුණු සැර වැදීමෙන් එක් දීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් තිබුණේ දෙවිනුවර හුම්මානේ ප්‍රදේශයේ 68 හැවිරිදි පුද්ගලෙක්. අවස පහමාට විතර වගේ තමයි ගියේ මේ සෑමූ දිපන්නෙට 6:00 7 වගේ වෙද්දි කුඹෙත් එක තමයි කඩන් ගිහිලා තියෙන්නේ වැදිලා තියෙන්නේ තීව්‍ර ජනතාවට කියනවා තීව්‍ර කටයුතු වල යෙදෙන්න එපා කියලා ගොඩබිම තත්ත්වයක් ගත්තොත් එimhe උතුරු නැගෙනහිර උතුරු මැද ප්‍රදේශවල හෙට දවසේ සුළං වේගයක් යම්කිසි වැඩිවීමක් තියෙන්න පුළුවන් මේක ගොඩක් ලඟ වෙනකොට ඊට අමතරව දිවයිනේ බස්නාහිර කොටස ඒ වගේම සබරගමුව මධ්‍යම කඳුකරේ ආශ්‍රිතව පරමඩකලප ප්‍රදේශවල සුළං වල යම්කිසි වැඩිවීමක් ඇතිවීමේ හැකියාවක් තියෙන මේ පද්ධතිය අපි බලාපොරොත්තු වෙන ඇත්තෙම ඉන්දියාව තුළට ඇතුළේ කියලා සාමාන්‍ය 7-8 වගේ වෙනකොට ඒ වගේ ඇතුළු වුණාට පස්සේ ක්‍රමානුකූලව අපේ වායු ගෝලයේ සකස් වෙන්න ඕනේ ඊසාන දිග මෝසම් තත්ත්වය සඳහා අන්න ඒත් එක්කම තමයි අපේ මෝසම් තත්ත්වයේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත වෙන්නේ මේ අතර ඉක්ුත් ඉරිදා පස්වරුවේ මඩකලපුව නාවලරි ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුදු සර්පීන් රැසක් ගොඩගසා තිබූ අතර දීවර දැල් කිහිපයකටද මෙම මුහුදු සර්පීන් බහුල වශයෙන් හසු වී තිබුණා. මේ සම්බන්ධයෙන් නාර ආයතනයේ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මුහුදු ශලයේ පවතින අධික උෂ්ණත්වය මෙම සර්පීන් මුහුදු වෙරළට ගොඩගැසීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. ඒ අනුව මුහුදු ශලයේ උෂ්ණත්වය වැඩිවීමට හේතුව සම්බන්ධයෙන්ද මෙවන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නාර ආයතනය සඳහන් කළා.